නැවතත් පෝලිින් ජුගේ ආරම්භවෙලා තිබෙනවා. පෝලිින් යුග කියර ම කිව්වේ තවුණනාන්සලා සතියක් දෙක් ටිකක් සතුතුෙන්ට ඇති තෙල් පෝලිින් අඩු නයි කියලා. නමුත් මොකල් සිදවෙලා තිබෙන්නේ. කිවවාර් කෝඩ් එකක් හරහා සංකේතයක් හරහා ඒ කේටය මහජනතාවට ලබාගන්න කියලා. තෙල් පෝලිින් පාලනය කරන්න අඩු උස්සහර මිසක ෙල්. ය නැත ල්ලමටනුව සැපයවම ලබා දෙන්න ආඩුක් කිසි විටික ක්‍රියා කලේ නැහ. ඒ කිසි විට ක්‍රියා කරේ නැතිනිසා තමයි අද තබදුරටත් කිව්වා ක්‍රමය හඳුන්නාදීම හර වනත් නැවතත් වතාවක් තෙල් පෝලිින් ඇතිවෙන්න පටගරගර තිබෙන්නේ. දැම් සමාරයක වව දැන් ජපතිවරය පත්වනාම ඔන්න ෙල් පෝලිින්ටිකක් අඩු කලා කියලා මොනහඩුුව අත්තු තිබෙන්නේ. කරපු එකමදේ තමයි ඉල්ලුමට අනුව සැපයවම ලබා දෙන්න නැතුව කිව්වාර් කේතයක් හරහා. නයක් ඇට කරන්න උසහ කලා තෙල්ල බාගෙනී පිළිබඳ මහජනතාව අදහි රිය කරන්න. දැම් මොකද වෙලා තිබෙන්නේ තමුණ දකින්න ඇැති ලංකාවේ වාහන ලක්ෂසුවක් විතර තිබෙනවා. මේ අසුවෙන් ඔක්ටොම්බර් පහළවත් ගෝස්ට පහලවත් විසිි දෙකත් අතර ලියාපංචි වෙලා තිබෙන්නේ වාහන ලක්ස හැටක් පමණයි ඒත් ලක්ෂ විස්්සකට වැඩි ප්‍රමාණයක් කිව්වා සංකේතය අත්තේ ලියා පච වෙලා නෑ QRවාර් කේයට ලියා නොවී ලක්ෂ විස්සක් මිලීන දෙකක් වාහන තාමත් එලිය ඇතිබෙනවා. ඉට අමතරව කිවවාර් කේතේ අයට ලියාපංචච්චේ ලක්ස හැට සඳහා ආණ්ඩුව තෙල් මුල්ලුමනිින්ම වෙන්කරත් දැන් දෙන්නේ ත්‍රීවිල එක්කට ලීටර් හතරයි කාරෙක්ට ලොරියකට ලිඩෙේටර් විස්සයි ෝොඩ සයි ගටන් ලීටර් හතරයි එතන් බිවිජෙරති දෙන්නේ. එත මේ විජීර තෙල් දීල ඒත් තෙල් ප්‍රමාණය වත් ඒ කිවවාර් කේතේ ඇත්තේ ලියාපංච උනත් පාවිච්චි කල නෑ. ඒකත් මිනිස්සු අඩුවෙන් පාවිච්චි කලතින. විශේෂෙන්ම ඒ අත්තේ තෙල් පාවිච්චි කල තින සට හැතතුනයි. ඒකන්නේ ඒ කිෙව්වාර් කේතේ යටත්ත සම්පූර්ණ ප්‍රමාණයවත් මහජනතාව පාවිච්ිචර්ගන නෑ. එතකොට ඒ ප්‍රමාණය සපයන්න ඇයි ආණ්ඩුව වැඩපියවලක් ක්‍රියාත්ම කරන්න නැත්තේ. තවදුටත් මේ පෝලි යගගේ ඇති කළල මිනිස්සු අට මේ විදිහට පීඩනයක් ඇති කරන්න. උත්හර යින අපි ලකු ප්‍රශ්න ඒවිතරක් නෙමයි දැන් කනදිිතල් ැමතුමාම විධවස්ථාවල ටවිට සටහන් යොදවින්. ඔවු දෛනිකව මේ තෙල්ල ප්‍රගතිය පපිමතුව යයම් සටහන් යොදනවා. හැබැයි මේ කියන ක්‍රමය අනුව මහජනතාවට සේවාවක් සපයන්න අසමත් වෙන්නවානං ආණ්ඩුවක් එක පේන්නේ මේ තත්ට මහන දෙන්න ආ්ුුවට කෙසෙවත් හැකාවනෑ. කැ අපි ඉල්ලා සිට ැමති ආ්ඩුවෙන් විශේෂයණ කර්ණ දෙකක්. එකක් තමයි කිව්වාර් කේතේ යටතේ ලියාපං්චලා ඉවා මෙරටේ ත්‍රීවීර් ලක්සේ කොළහ. එතු මේ ත්‍රීලර් ලක්ෂේ කොළහට මේ දක්වාම දෙන්න ලිටර් පහගානය. හතරක්කෝ අවස්ථාවල කියය නව පහක්. එතකොට ලීර් පහගානය සපේන තෙල් ප්‍රමාණය වැඩි කරන්න කියලා ත්‍රීවීලර් සංගම් දිගින් දිගට ඉලනො එක සාධරණයයි ත්‍රීලරයයක්. පාවිච්චිරන්න නැට ඔවුන්ගේ සේවාව සපයන්න සතියකට ලීටර් පහක් සැපයම ප්‍රමාණුවත් නෑකිල අපි විශවාසකන උෝ ඔවුන් දෛනිික ආදායන් උත්පාදනය කරන සේවාවක් සපයන්. සවන් ඉල්ලන්න ප්‍රමාණය සාධානයි දහය කරන්න කියලා ඔවුන් ඉලනො. එමකොද සතියකට මේ තෙල් ප්‍රමාණය ලබා දෙන්න එතොරට දවසකට ගත්තොත් ලීට එක හමාරක්වත් ඔන්ට පවිච්චි කරන්න නෑ හයක් කළත්. පහක් කලොත් දවකට ලීටරයක්ත් ඔවන්ට පවිච්ච කරන්න නෑ. ඉත් මේරටේ. ටීවීලර් ලක්ෂේ කොළහක් සඳහා මේ කිව්වාර් කේතේ යටත්තේ නිකුත් කරන ඒත් පාවිච්චි නොකර ඉතිරිවත්තිබෙන තෙල්වලින් ලබා දෙන්න පුරුවන් ලීටර් දහයක් දක්වාම මේ ත්‍රීවිලර් සහ ඒ සේවවන් සපේන කණ්ඩායමට කැපාන ඇයි ඒක නොකරන්නේ ඒ හරහා පවුල් කී ලක්ෂයක් ජීවත්වෙනවාත්. දැඹලන්න සාමාන්‍යයෙන් ගත්තත් මේ රටේ මෝට සයිකල් පාවිච්චි කරණය ලක්සහතලි සටක් ඒවිර ක්ෂේ කොලහක් මෙම ගත්තොත් ඉතා විශාල ප්‍රමාණයක් මේ හැම පවුලකටම ඇත්තටම ජීවත්්‍යෙන ආදායම් හොයාගන්න වැඩියන් දුවන්න ඕන. ඒ වැඩියම් දුවන්න නම් ඔවුට ඇත්තටම ඒ දුවගන්න පුළුවන් ඉන්ඳන ප්‍රමාණය සැපැීමට ආ්ඩුව වගකීමක් තිබෙනවා. සාමානය පුද්ගලික පරිහරිනෙවෙයි. ඒ හරාතමයි සම්පූර්ණණයෙන්ම සාමානයේ ජනතාව ප්‍රවාහනය සඳහා ගමන් බිමන් සඳහා පාච්චි වෙන්නේ. ඒසා පිල්ලාසියට කැමති මේ අනුව තවත් හිරකරන්න නැතුව කිෙව්වාර් කේතේ යටතේ. ලියාපච්චි වාහනෝට වෙන්ංකරලා තියෙන ඉන්දනවලින් පාවිච්චි නොකර ඉන්ඳර් ප්‍රමාණය සලකලා ඒ අනුව ත්‍රීවලර් සඳහා සතියකට අවම වශයෙන් තෙල්ලීට දහක් සැපයන්න කියලා පි විේෂ ඉල්ලාසන්ට කැපිතිි කොද මේ හරහා විශාල පවල් ප්‍රමාණයක් නඩත්වයෙන. ්‍රීර් ලක්ෂ කොහක්කිර කියන්නේ. එක පවුලක දෙන්නෙ කිටියොත් ලක්ෂ විෂි දෙකක් එතට. වු ලක්සේ කොහක් ලක්ෂ ලසි දෙකක් ජනතාව ජීවත්වන ක්‍රමවේදයක්. එතවන් මේ සඳහා ඉතාමත් සාධාරණයි ඒ තෙල් වැඩිකිරීම අමුතුුවෙන් තෙල් සපයන්න උමනාවක් නැහැ. කිවවාර්රෙක් ක්‍රමේ අර්තයම තිබෙන තෙල්තික ගලපල මේ ත්‍රීවිීල සඳහ ලිටර්දායක් දෙන්න කියන කාරණය අපි මතක් කරන්න කැමති මුොකද මේ වෙන කොටත්. ලංකා කන්තෙල් සස්ථාව සතියකට ඩො මිලියන දොලහක් ලාබ ලබනවා ඒක නැහැකිලා කියයන්න බෑ. ොියන ොහක් ඇයි තෙල්මිල වැඩිකිරීම ඒත් එක්කම උන් මේ තෙල්වලට තියෙන ඉල්ලුම වැඩිවීම හරහා කිවවාර්කමය අතේ උන් ෙල් ෙදාාහැරින් පිළිඳ හද තියෙන ප්‍රවේද සගවල් සපුගස් කන්ද තෙල් පහදේ ක්‍රියාකාරිත්තය මෙවා සියල්ලම සලකලා බන්නකොට සතියකට කනචල් සාස්ටාව ඩොර් මලියන දොලහක් මේ දවසුල ලාබ ලබනවා මාසකට ොලර්මියන හතරි සටක්. තවකෝමට පාුලබ නොයි කියලා කියන්නේ. ැන් ඒ පෙද අමුණනාතර දකින ඇති සපුගස්කන්දේ තෙල් පිරිපහදුව ක්‍රියාකාරීත්ව ආරම්භ වුණක් දැයි ඒහරහා දැන් අතුරු නිෂ්පාදන ගන්නාවක් එලියටනවා. ඒ අතරතුර අවාසනාවන්තම තත්ත්වතමයි ගුවන්තොටු පොල්ට සපේන ජෙටටෝයිල් විකිනීමේ බලය පුද්ලික සමාගමක කොර ින මාගමට ඩු ලබදල ජෙට ෝයිල් නිෂපානය කරන්නේ සපුගස්ක කන්දේ එක අතුරු නිශ්ාදනය ඒ නිශපානක ෙට රි පස ර ිකර. ඒ විතරක් අවුරුද්ධකට ඩොල මිලියන විසි පහ ක ලාබයක් අනිතවල් සස්ථාව ලබාගත්තා දැන්ක පුද්ලි න්සසිර ද කොරල්ල නි සමාගම කහුද කොරල් නි සාගම කොරල්ල නිතිි කියන සමාගම මෙරට බලශක්ති පිලො ආධිපත්වය පතරෝ ගන්න උත්සාහ කරනවා. මේ සමාගම පිටිපස්සෙන් ඉන්නේ මෙටෙක් චෙල් ජාවාරමට සම්බන්ධ වෙලා හහිටපු ප්‍රසිද්ධ පවුල්ලක සාමාජිකයන් කියනෙක් ඉතාමත් පැහැදිලි අප කියන්න කැමති තාමත් නරක තත්වයක් . රගල නවෙයි ොක් සිදුවුනත් මෙෑගේ ව්‍යාපාර්ටිකයි හරිහම්භ කරන එකයි හොරකමයි දෙගින් දෙකරනම සිදුවම පවතිවා. ඇද අප කියන්නේ මේ තත්ත්වය පාලනයකිරීම සඳහා මිනිස්සු බලාපොරොත්තුනේ විශිෂතත් ඉල්ලීම ඉටු කරන්න ඇයි ආණ්ඩුව තාමත් අසමත් වෙලා තිය කියෙන කාරණය අපි තාමත් පැහැදිලිව ප්‍රශ් කරන්න කැමති. ඒනිසා. අපි නැවත වතාවක් ඉල්ලන්නේ මේ ගැන හොලබල් නොපොමනක් නෙවෙයි. නෙ රෙ ර පපල විශමාවෙන් පිබඳ ගල්ලගු හන කිරීමේද කරෙන හොරකම් පිබඳව මදක් ගල්ලගරු සබන්ධ සේස්ාධ කරනට පෙසමකුත් සූදානම්බෙන ඉ කියල මාධ්‍ය වාර්තා වෙලා තිිබුණ තාමත් හොරකම වංචාාව නම් අඩු වෙලා නෑ. මේක තාමත් නරක තත්යක් කියනෙ තමත් පහදිලෝ කියන කැමති. කෙසේ නමුත් අපි කියනවා කරුණා කරලා. මේ තෙල් පෝලිං අයින්කිරීම සඳහා ආණ්ඩුව යෝජන කකරුව කිවවාර් ේතය. සිය ක්‍රියාත්ම කරන්න. එහෙම කරන අතර තුර මෙත්‍රීවීලර් සඳහා විශේෂත්යක් පොඩ සල කලා සතියකට අවුන් වශයෙන් ලීටර් දහයක් දක්වත් ඒ වැඩි කරන්න උත්සාහ කරන්න කියලා අපි විශේෂ ඉල්ලේෙක් කරන්න කැමති